එහෙනම් යාළුවනේ මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ SL Tech දුදු මගේ YouTube channel එකෙන් දෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලට ඕන විදියට ඔයාගේ YouTube thumbnail එක හදාගන්න හැටි. සුපර්බ් විදියට ඔයාගේ YouTube thumbnail එක හදාගන්න හැටි කියලා දෙන්න හදන්නේ මම අද. ඒ වගේම තවත් ඔයාලට මේකෙන් කරගන්න පුළුවන් වැඩ තියෙනවා. ඔයාලගේ මේ width and height මාරු කරලා ඔයාලට ඕන වෙන මේ වගේම picture එකක් හදාගන්න හැකියාව තියෙනවා මම අද කියලා දෙන්න එකෙන්. එහෙනම් මේක අපි වැඩි කතා නැතුව ඉක්මනින් කරලා බලමු. එහෙනම් යාළුවනේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ලේසියෙන්ම කරගන්නේ හැටි මං අද කියලා දෙන්න. ඔයාලට මේක ඔයාලා දන්න දේවල් වලින් චූටි දේවල් ටිකකින් කරගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා PS ගැන මොනවත් දන්නේ නැති වුණත්, Photoshop ගැන මොනවත් දන්නේ නැති වුණත් ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් මගේ වීඩියෝ එක බලුවට පස්සේ. එහෙනම් ඉස්සෙල්ලාම මේකදී ඔයාලා පික් ටූල් එක ඉස්සෙල්ලාම ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරලා පස්සේ ඔයාලට උඩින් දෙන්න පුළුවන් ෆයිල් කියන බොත්තම නැත්තම් බටන් එක ඊළඟ new කියලා බටන් එකක් ඔයාලට එයි. ඔයාලට control n කියන බටන් එක දෙක ක්ලික් කරලා ඔයාලට මේක ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයාලට මේක එක සැරයක් ක්ලික් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට width එක height එක ඊළඟට resolution එක වගේ හදන්න එයි මේකේ. එතන ඔයාලා මෙතන අනිවාර්යයෙන් pixel කියන එක තෝරලා දීලා තියෙන්න ඕනේ. ඊළඟට ඔයාලට ඕන නම් මෙතන name එකක් දාගන්න පුළුවන්. ඊළඟට මෙතන මේක custom කියන එක දැන්ට දාගන්න තියාගන්න. मेतनी वित्ते सैज तीन मेकट तमने मेतन पावित मे एक हे विस्कन पिक्सल गार्निंग वित् अंड हईते सैज तम मेकट हरियाणा हम क्वालिटी मेन मे रेसियो तीन हम सैज ऐसा मेक ओपन पड़वा ओके दीला අන්න ආවා යාළුවනේ මෙන්න මේක තමයි ඔයාලට වැඩ කරන්න හම්බ වෙන ෆේස් එක නැත්නම් ඉන්ටර්ෆේස් එක. ඊළඟට යාළුවනේ ඔයාලට මෙතනට ෆොටෝ ටිකක් ඕන නෝ ආගේ වීඩියෝ එක හොඳටම නැත්නම් ආගේ තම්බ්නේල් එක වීඩියෝ තම්බ්නේල් එක හොඳටම හදාගන්න ඔයාලට ෆොටෝ ටිකක් එක දාලා ලස්සනට හදාගන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ පොඩි ගේම් එකක් පිළිබඳව තම්බ්නේල් එකක් හදන හැටි. ඒක ලේසි ඔයාලට හදාගන්න පුළුවන්. මම මේනකොට මම ඔයාලට කියලා දෙන්න මේ වගේ එකක් හදන්නත් මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. මේවත් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. හරි යාළුවනේ ඔන්න තියෙන ඔයාලගේ ෆොටෝ එක. කැමරා එක ක්වොලිටි මදිද හැමෝම හොයපු දෙයක්. මම මේ කලින් වීඩියෝ එකක් කරා ඔයාලට බලන්න පුළුවන්. හරි යාළුවනේ මෙන්න මේක මේ විදියට අපි ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගත්තට ක්‍රයිසිස් කියලා ගහලා ඔයාලට ඔයාලා දාන වීඩියෝ එක අනුව ඔයාලට ඕන ෆොටෝ ටික දාගන්න හැකියාවක් තියෙනවා. कंट्रोल क्लिक कर पीस गया पीस ओपन इतनी मित्र मूक आस मेक एक् सर हर वाले मेक फोटो आवा वाले मेव गुटे क्राइसिस पीएनजी क्राइसिस लोगो पीएनजी के मेतन वाले गहना सोटे पीएनजी गीन मम्मी फोटो तीन හරි මේක තමයි අපිට අද මේ වැඩ කරන්න ඕන වෙන ඕනම ටික. හරි යාළුවනේ එහෙනම් මම මේනකොට ක්‍රයිසිස් ෆොටෝ එකක් අරගෙන තියෙනවා. අන්න මේ තියෙන්නේ ඔයාලට ඕන වෙන ෆොටෝ එක. අපි බලමු දැන් මේක කොහොමද අපේ thumbnail එක හදාගන්න තැනට දාගන්නේ කියලා. මම මේක එක සැරයක් පොඩ්ඩක් ක්ලික් කරලා ඇදගෙන ඇවිල්ලා මැදක අතහරිනවා. ඊළඟට මම තෝරගන්නවා untitled 1 කියලා මම ඉස්සෙල්ලා හදාගත්ත mid-end height එකට හරියට හදාගත්ත එක. ඊළඟට ඔයාලට පුළුවන් මේක එක සැරයක් ක්ලික් කරගෙන මෙන්න මේ පැත්තට අදින්න hold and drag hold කියලා තමයි මේකට කියන්නේ. ඊළඟට හරි. හරි මෙන්න මේ විදිහට මේ වුණා. මම මේක නං close කරගන්න නැත්නම් minimize කරලම තියාගන්න. මෙන්න මේ විදිහට ඔයාලට ඕන විදිහට set කරගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක මේ වෙන්නේ. ඔයාලට පේන්නේ නැති අලුතෙන් layer එකකුත් මේකට add වෙලා තියෙනවා. बैकग्राउंड लेयर के भीतर हरी आलोने मेकती करगण हेकिट मे मंगीत उदीन दान वाला आकृति दानो टेक्स्ट दानोना इमेज मेन इमेज बैकग्राउंड इमेज
පොඩ පර්සිටි එක අඩු කරලා තිබ්බට හොඳයි කියලා නැත්නම් පොඩ කළු ගතියකින් එන එකක් නම් හොඳයි කියලා. ඔයාලට තේරෙනවා ඇති මේක ෆොටෝ එකක් ගැහුවම නැත්නම් ෆොටෝ එකක් අලුතෙන් උඩින් දැම්මම නැත්නම් ටෙක්ස්ට් ටික ටයිප් කරාම හරියට පේන්නේ නැති කියලා ඔයාලට හිතෙනවා ඇති. ඒකට කරන විසඳුම තමයි මේ. ඔයාලට පුළුවන් මෙතන රෙක්ටැන්ගල් ටූල් එක හොයාගන්න. ඊට පස්සේ රෙක්ටැන්ගල් ටූල් එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා හරියට මුල්ලට ගිහිල්ලා මෙන්න මේ විදිහට අදින්න. හරියාලෝනේ ඔයාලට මේක පොඩ්ඩක් ලොකුවට ගත්තත් අවුලක් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට මේක ඕන විදිහට හදාගන්න හැකියාවක් තියෙනවා. පික් ටූල් එක ක්ලික් කරලා මම මේ පොඩ්ඩක් මේ පැත්තට දෙකට දැන් ඔයාලට පේනවා මේ පාට පොඩි ග්‍රීන් පාටක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක මෙතනින් අපි ලේයර් තම්බ්නේල් කියන තැන නේද ඔයාලගේ පාට පෙන්නයි. ඒක ඩබල් ක්ලික් කරලා ඔයාලට ඔයාගේ මේ මේකේ පාට ගන්න. ඉස්සෙල්ලාම ඔයාලා මේකට පික් ටූල් එක ක්ලික් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට ඇප්ලයි කියන එක දෙන්න හම්බ වෙන්නේ. अप्लाई की दुनम मेतन पेना पड़ी क्रीम पार्ट बटन क्लिक डबल अन्ना ओन मेन इतनी वाले पुल मैंने मे विद ब्लैक कलर का ओपैसीटी की अड़गर कलीट तीन फोटो पेन ओपैसीटी ओन का अड़गर ओपैसीटी बिंग दिस्तना मेकिंग अभी पोड सीट पनाकोगे दागेना हाई हितेनावा මොකද මේක ගේමින් තම්නෙල් එකක් නිසා හරියාලෝනේ මෙන්න මේ විදිහට තමයි මේක හදාගත්තේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න මේකට අපි දාන තම්නෙල් එක කොහමද දාගන්නේ කියලා. එහෙනම් ඔයාලට මේක මේ විදිහටම ඇදගෙන මෙතනට දාගන්නත් හැකියාවක් තියෙනවා. ඉස්සෙල්ලා කරාගෙන නැත්තම් පල්ලෙහාට අරගෙන ඔයාලට එක් කරගන්න හැකියාවකුත් තියෙනවා. හරියාලෝනේ මෙන්න තියෙනවා මම ක්‍රයිසිස් නමත් එක ලෝගෝ එකත් එක්ක ගත්ත පොඩි නම් කෑල්ල නැත්තම් ටෙක්ස්ට් කෑල්ල හරියාලෝනේ මෙන්න මේ විදිහට ඔයාලට මම මැදට කරගත්තා මේක ඔයාලට හොඳට පේනවන නිසා ඔයාලට ලේයර් එක ඩී සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට ඔයාලට පුළුවන් මෙතනින් ඒකට කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාලා පික් ටූල් එකක් සෙලෙක්ට් කරාට පස්සේ ඇප්ලයි කියන බටන් එක ඔයාලට ක්ලික් කරන්න එනවා. ඉතින් ඕන විදිහට ඔයාලට හලව ගන්න පුළුවන්. ඔයාලට හදිසියේදී මේක මේව කරගන්න ඕන පික් ටූල් එක ක්ලික් කරලා ඔයාලට ඕන තැනට හදා ගන්න පුළුවන්. දිග බල හරියට හදා ගන්න පුළුවන්. හරියාලෝනේ මෙන්න මේක තමයි අපිට ඕන වෙන පොඩිම පොඩි ටික. ඔයාලට ඕනම් තව දෙයක් ඇඩ් කරගන්න පුළුවන් මේකට හැකියාවක් තියෙනවා. මම තව මේකේ ලෝගෝ එකක් අරගෙන තිබ්බ මෙන්න මේ විදිහට හරියටම හරි ඒක ලෝගෝ එක නම් හරියටම හරි ලෝගෝ එකක් අරක තියෙන ටෙක්ස්ට් එක විතරයි මෙතන තියෙන්නේ. අපිට හරියටම ගේම් එකේ ලෝගෝ එක පෙන්වනවා. හරි යාළුවනේ මේක තමයි ක්‍රයිසිස් ලෝගෝ එක. ඔයාලට ඕන විදිහට මේක කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕන විදිහකට මේක කස්ටමයිස් කරන්න හැකියාවක් තියෙනවා. ඊළඟට ඔයාලට මේකට මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති ක්‍රයිසිස් රීමාස්ටර්ඩ් කියලා මෙන්න මේ ලේයර් එක ක්ලික් කරගන්න පුළුවන් ඔයාලට මෙන්න තියෙනවා මේකට ඔයාලට ඕනේ නම් මේක ඊට වඩා හොඳට පේන්නේ සුදු පාටට මේක කරගන්න ඕනේ නම් ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න හැකියාවක් තියෙනවා ඔයාලට පුළුවන් ඒකට මෙතනින් ඔයාලට පේන් බකට් එක හොයාගන්න හැකියාවක් තියෙනවා මෙතනින් ඔයාලට බලාගන්න හම්බ වෙනවා ග්‍රේඩියන්ට් ටූල් කියන එකේ පල්ලෙහා පේන් බකට් ටූල් මෙන්න මේක තමයි අපි හොයාගන්න ඕනේ ඊළඟට ඔයාලට මෙතන කලර් එක තෝරන්න පුළුවන් මෙන්න මේ විදිහට සුදු කලර් එක මම තෝරගත්තා ඊළඟට මෙතනින් ඔයාලට එක සැරයක් මෙහෙම ක්ලික් කරාම ඔයාලට අර අනිත් ලේයර් එක තමයි මේ වෙන්නේ එහෙනම් මම මේ කන්ට්‍රෝල් රිසෙට් කරගෙන ආයෙත් මෙන්න මේව කරගන්නවා ඊට ඔයාලට ඕන විදිහට මෙන්න මේ විදිහට ඔයාලගේ ඕනේ වගේ පාට කරගන්න හැකියාවක් දීලා තියෙනවා මේගොල්ලෝ මම මේ විදිහට ඔයාලට ඕන විදිහට ඔයාලගේ ලේයර් එකේ මෙන්න මේ විදිහට ඕන තැන් විතර ඔයාලට පේන්න ඕන හොඳම තැන් විතර මම මේ විදිහට කලර් කරගන්නවා. හරි අලුනේ මෙන්න මේ විදිහට අකුරු ටික ඔයාලට පාට කරගන්න හැකියාවක් තියෙනවා. හරි අලුනේ ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා තිබ්බට වඩා මාරම ලස්සනට මේක අකුරු ටික ලස්සන වෙලා ඇවිල්ලා තියෙනවා කියලා කැපිලා පේනවා දැන්. එහෙනම් මම පේන් බකට් ටූල් එකෙන් පික් ටූල් එකන ආයි මාරු කරගන්නවා. මේක තමයි ඔයාලට මොකක්ද ටෙක්ස්ට් ටිකක් දැන් ටයිප් කරන්න ඕන. අපි මේක ඔපැසිටි ඉස්සෙල්ලා අඩු කරේ නැත්තම් ඔපැසිටි 50ට අපි අදලා ඒක බ්ලැක් කලර් එකක් දාගත්තෙන්ද ඔයාලට පේනවා ඇති මේ විදිහටම හරියටම ඔයාලගේ නම කැපිලා පේන්නේ නැහැ. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ඔයාලට මේක 50ට විතර දාගන්න පුළුවන් ආයෙමත් මම මේක දාගන්න 50ට. හරි. 50ට මේ වෙනකොට දාගන්න තියෙනවා මේක ඔයාලට පුළුවන් මේ මේ විදිහටම දාගන්න. වැඩි කතා ඕනේ අපි මේක හරියටම කරන්න හැටි බලමු. ඊළඟට ඔයාලට මෙතන ටෙක්ස්ට් ටිකක් දාගන්න ඕන. මම මෙතන දාලා පෙන්නන අලුත් උණු කියලා ටෙක්ස්ට් ටිකක් දාලා පෙන්නන්නම්. ඔයාලට පුළුවන් ඕන නම් මේ ලේයර් ටික ගන්නට හදාගන්න ඇදලා ඇදලා දාලා ඊළඟට මම මෙතන පෙන්නන්නම් මම රෙක්ටැන්ගල් ටූල් එක ආයෙ හොයාගන්නවා හොයාගෙන ඉතින් මම රෙක්ටැන්ගල් එකක් ඇදගන්නවා මෙන්න මේ විදියට ඔයාලට මේකෙන් පිටට ගියට අවුලක් නැහැ ගන්නට හිටින්න ඕන නම් ඒක කරගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ විදියට මම මේ මේව කරගත්තා ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට
ආයි එක ප්ලේස් කරගන්න. ඊළඟට ඔයාලට මේක මූ ටූල් බිකෝස් කියලා පෙන්නයි. ඒ වුණත් ආයිත් මේක එක්සරයක් ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරලා ඔයාලට මෙතන ඉස්සෙල්ලා වගේම ඩබල් ක්ලික් කරගෙන මේක පාට මාරු කරගන්න පුළුවන්. මම කළු දා ගන්නවා මේක. ඊළඟට ඔපැසිටි ටික චුට්ටක් අඩු කරගන්නවා මම. ඇයිද කියනවනම් අකුරු ටිකක් දාන්න මෙතනට. ඒ නිසා පොඩ්ඩක් තව ටිකක් බ්ලැක් ඒ හොඳට පේන්න ඕන නිසා තමයි මම මේ විදිහට බ්ලැක් කලර් බොක්ස් එකක් ඕපන් කරගත්තේ. හරි යාළුවනේ මම මේ විදිහට මේව එයි ඔයාලා ඒවට ක්ලෝස් කරගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට ඔයාලට මෙතනින් ටෙක්ස්ට් ටූල් එක හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතනින් ඕනම භාෂාවක් දාගන්න පුළුවන්. මම සිංහල භාෂාව තමයි මේ වෙනකොට දාගන්නේ මේකට. මම මෙතන ටයිප් කරගෙන අලුත් උණු කියලා මේ වගේ ඒවට ඔයාලා ලක් වෙන්න. මේ මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න මේවා හරියට හදාගන්න කොහොමද කියලා. දැනට මම මෙහෙම ටයිප් කරන ඔයාලට පෙන්නන්න ඕන නිසා හරි මම මේ දැන් අලුත් උණු කියලා මම ගහගත්තා. ඊළඟට ඔයාලට ක්‍රයිසිස් කියලා ගහන්න උමනාවක් වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ අයිකන් එකම මෙන්න මේක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට. ඊළඟට ඔයාලට මේක ඩුප්ලිකේට් එකක් ගන්න හැකියාවක් දීලා තියෙනවා. ඉස්සෙල්ල කිව්වාගේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට ඩුප්ලිකේට් ලේයර් කියන එක ක්ලික් කරගන්න පුළුවන්. क्लिक कर मेन मेतन मेन मेज लेयर टू कुछ ओन लेयर के नम दागन पुलवा मंग क्राइसिस की दागना क्राइसिस टू की मैं सेव कर मेतन मेक अदगा मेक पोडी कर चुट्टा मुखद अभी पल हेट दरी वाड़ पेन मेन मेतन मार अवील तीन वाड़ पेन पोड कल तीन वाट मुखद मेक लेयर के अभी उड़ गेला तीन मेतन वाट पुलवा मेक सर पिक प्लेस इलाट क्रैस मन लेयर के उड़ गता मेन मेव तीट मैं अरगन तीन वाट लसन पेन मेक ओण इसलिए पेंट बकेट अरगना वाट बिना पाटक दागे दील तीन मेगोलो मम्मी मे विद पोड लसन आकृति गोनसा मेन मेक मे विद लसन कड़गनवा हर मैं मे विद मैं क्राइसिस तनि तनि कापाट पड़ी आकृति प्लेन करता मैं मे विद वाट मेक करगन पुलवा यानी अद मैं वीडियो को हाँ लाइक करना कमेंट करना वाले हेमोट बल्कि शेयर करना तो हेकिव तीन ईनकटे मगे यूट्यूब चाने अनिवार्य सब्सक्राइब करना ओन वाला मुखद मगे मेरे को सब्सक्रेबर्स पोट मद गति मैं देने वाट पुलवा मेकट पोड मैं उदर मग यूट्यूब चेनल पोट अपर दिन वाच टाइम स्टडी कर दिन पुलवाई प्रमोट करना पल दिशा तीर दिशा नंबर वाट्सअप मेसेज दुलांगल वीडियो की हम बेटा हेमोट शुभम शुभ दवस Tell me pretty lies, look me in the face. Tell me that you love me.